තානාපතිවරුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුළු සියලුම මහජන නියෝජිතවරුණි, ආරාධිත අමුත්තනි, සියලු ශ්‍රී ලාංකීය පුරවැසියනි, බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද මේ ඓතිහාසික ස්වර්ණමාලි මහසෑ පුදබිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යයක්. ශ්‍රී ලාංකේ රාජවංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියකු වන දුටුගැමුණු මහරජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් ඓතිහාසික ජනවරම නිසායි. අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මේ මව්බිමේ විදායක ජනාධිපතිවරයා, සේනාදී නායකයා මෙන්ම ඔබේ දූදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම භාරගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි. සියල්ලන්ටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමති මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂම පිටුවහල වූයේ අපේ රටේ සියුදිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියා. මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක්වන ලෙසයි. මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම ඡන්දදායකයන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තුතිය හා ගෞරවය පුද කරනවා. එමෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළත් නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතියට ගරු කරමින් කවර හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිතා කළ අනෙකුත් ඡන්ද දායකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවතෙන එන මම අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ. ඒ නිසා බෞද්ධ දර්ශනය හැම විටම මගේ සිතුවිලි වලට හා ගති පැවතුම් වලට එක් වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුල ඉනිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල රාජ්‍යයක්. සියලුම ජාතිකයන්ට, සියලුම ආගමිකයන්ට ക്ഷേම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. මගේ ධූර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම අප කැප වී සිටිනවා. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි.
එනිසා අපේ සාරණ ධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳී සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකිනවා. මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමයක් ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පූජ කරනවා. ඒ සමගම මම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාණතෘවරයා වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමතියි. පක්ෂයේ සභාපතිතුමා මහලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මහජන නියෝජිතයන්ට හා සමාජිකයන්ටත් මම ස්තුති කරන්නට කැමතියි. මට සහාය දීමට එක්වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැමතාමත් අපි සමග සිටි සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ටත් එම පක්ෂවල නිලධාරීන්ට හා සමාජිකයන්ටත් මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපහා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ නායකෙනුත් දැක් වූ සහායත් මෙහිදී සිහිපත් කරනවා. මෙම මැතිවරණයේදී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්‍යෝගයක් අපි දුටුවා. කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා. වියත් මග වැනි වෘත්තීය වේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලාකරුවන්, සමාජ ජාල ක්‍රියාකාරිකයන් ඡන්දය දීම සඳහාම ලංකාවට පැමිණි අපේ විදේශගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මේ මැතරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂ දායකත්වය මා අගය කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරනවා. දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩ නැගීමේ වගකීමයි. ඡන්දය භාවිතා කළ ඔබ විසින් මේ ජනවරම මට ලබා දී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. එය මේ රටේ ඒකීයත්වය, ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙලක්. මේ රටේ ජීවත්වන සියලුම පුරවැසියන්ගේ අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙලක්. අනාගත පරපුරට ආඩම්බරෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩපිළිවෙලක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වන සියලු කරුණු මගේ දූර කාලය තුළ ඉටු කිරීමට මම කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස මා සලකනවා. අපේ මව්බිම
ත්‍රස්තවාදයෙන් පාතාල ක්‍රියාකාරකම් වලින් සොරබියෙන් කප්පං කරුවන්ගෙන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනගනවා. අපි සෑම රටක් සමගම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන් අතර බල අරගලයන්ට මැදිවන්නට අපිට අවශ්‍යතාවයක් නැහැ. We want to remain neutral in our foreign relations and stay out of any conflicts amongst the world powers. අප සමග සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සිය අනාගත පරපුර වෙනුවෙන් පරිසරීමක්. එනිසා එක්සත් ජාතීන්ගේ ඉටු කිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have our fullest commitment to achieve the Sustainable Development Goals of United Nations. මේ මැතිවරණය ආරම්භයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නට කැප වුණා. ප්‍රතිවාදීන්ට අපහාස නොකර ප්ලාස්ටික් පොලිතින් වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුළත් ඒ ආදර්ශමත් භාවය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියා කරනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන සමාජ සාධාරණත්වය සුරකින දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුණ වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොරොන්දු ආකාරයටම අපේ පාලන ක්‍රමය විවිධ වගකීම් පැවරීමේදී හැකියාවට හා දැනුමට හැම විටම මුල්තැන ලබා දෙනවා. The government should always set an example to the society. Professionalism and efficiency should be the cornerstone of government administration. Meritocracy and technocracy should be promoted at all times. Corruption will never be tolerated under my administration. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අපි සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. 21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතාව පුළුල් කරනවා. අපගේ සමස්ත ජීවන රටාව තුළම ගුණගරුක බව, නීතිගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ගොඩනැගීම සඳහා ඔබ සියලු දෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ජනතා අපේක්ෂාවන් ඉටු කරන්නට මම සෑම විටම කැප වෙනවා. අපේ ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු කරන්නට තිබෙනවා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ. රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැලසුම් සෞභාග්‍ය දැක්ම
ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඔබට ඉදිරිපත් කොට තිබෙනවා. මා මේ රටේ විදායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විදායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබට සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කළ හැකි නව රජයක් මා පිහිටුවනවා, ආදරය කරනවා. මගේ රට ගැන ආඩම්බර, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා මා සමග එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. Breaking Dr. Kate.